ඉදාස් 19 ඕලර් විභාග. දැන් මෑතකදී මේ විදිහට ඕලර් පේපර් එකේ සමාන්තර ශ්‍රේණි ගැටලුව. මෙන්න මෙහෙමයි ගාන කියන්නේ අහගෙන ඉන්න. ක්‍රීඩා ඉසව්වකට සහභාගී වීමට බලාපොරොත්තු වෙන සුනීතා දිනපතා ඇවිදීමේ ව්‍යායාමවල යෙදීමෙන් වුණු වෙයි. මේ සඳහා අය පළවෙනි දිනේ සති පළවෙනි සතියේ මිනිත්තු 105ක්ද දෙවෙනි සතියේ මිනිත්තු 119ක්ද ගත කරා. ඒ කියන්නේ මේ පුහුණුවේ යෙදෙන කාලය මෙන්න මෙහෙම ලියන්නේ. පළවෙනි සතියේ විනාඩි 105ක්. මෙයා මිනිත්තු 105ක් පුහුණු වෙලා දෙවෙනි සතියේ මිනිත්තු 119ක් පුහුණු වෙලා ඔන්නෝම තමයි රටාව යන්නේ. හොඳයි. එක් එක් සතියේදී අය පුහුණුවෙන් සදා ගත කරන කාලය අනුපිළිවෙලින් ගත්තට සමාන්තර ශ්‍රේණියක්. මේක සමාන්තර ශ්‍රේණිය. මෙව සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරේ කියන්නේ. ආ මේකේ පොදු අන්තරේ හොයන්න ඕන. D හොයන්න ඕන. නේද? දන්නවනේ. කොහොමද පොදු අන්තරේ ගන්න? පසුපදයෙන් පෙරපදේ අඩු කරනවා. ඒ කියන්නේ 119න් 105ක් අඩු කරනවා. අන්න උත්තරේ මට එනවා 14යි කියන්නේ. එනම් මේ සමාන්තර ශ්‍රේණියේ සංඛ්‍ය රටාවේ පොදු අන්තරේ 14. Right. ඊළඟට ඇය 7 වන සතියේදී පුහුණුවේ සඳහා ගත කරන කාලය. 7 වන සතියේදී කියලා කියනකොට දැන් ඔයාලා දන්නවා අධ්‍යක්ෂකගේ කියන පදේ 7 වෙනි පදේයි අහන්නේ. එහෙනම් අපි හොයමු 7 වෙනි පදේ TN සූත්‍රය පාවිච්චි කරලා TN සමානයි A ධන N ඍණ එක වතාවක් D 7 වෙනි පදේ හොයන්න කියන්නේ T7 සමානයි A පළමු පදේ 105යි ධන 7 වෙනි පදේ කියන්නේ N වෙනුවට 7 ඍණ එක වතාවක් D පද අතර වෙනස පුතේ 14. දැන් අපි මේක සුළු කරනවා ඔන්න බලන්න 105 එකතු කිරීම 7 න් එකක් ගියාම 6යි 7 න් එකක් ගියාම 6යි එයා වැඩි වෙනවා ළඟ ඉන්න 14. ඔන්න බලන්න ඉන්න තුරන 105 එකතු කිරීම 6 වරක් 4 27 දෙකක් ඉදිරි 6 වරක් එක 6යි 2යි 8යි හරි දැන් මේක එකතු කරාම එනවා 189යි ඔන්න තියෙන. එහෙනම් මෙයා 7 වෙනි සතියේදී පුහුණු වීම සඳහා ගත කරන කාලය විනාඩි 189 විනාඩි 189 ඊළඟට ඇය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලය මුල් වර මිනිත්තු 221 ඉක්මවන්නේ කේවල සතියේ. එයා පුහුණු වීම සඳහා ගතවන කාලය විනාඩි 221ට වඩා වැඩි වෙන්නේ කීවෙනි සතියේද කියලා. එයා පුහුණු වීම සඳහා සතියකදී යොදවන කාලය විනාඩි 221කට වඩා වැඩි වෙන්නේ කීවෙනි සතියේ. මම මේක චුට්ටක් වෙනස් විදිහකට මෙහෙම පැහැදිලි කරා. මේ ලියන තර්කයේ චුට්ටක් මේ තර්කානුකූලව හරි වුණාට අර අපි තියරීටිකලි වැරදෙන්න පුළුවන්. නමුත් මම මේ කියන දෙයින් ඔයාලට මේකේ අයිඩියා එක ගන්න පුළුවන්. මේ නොකියා අහන්නේ අපිට කියන්නේ මෙයා විනාඩි 221කට වඩා වැඩියෙන් පුහුණු වීම වල යෙදෙන්නේ කීවෙනි සතියේද කියලා. ඒ කියන්නේ අය කියලා අහන්නේ හරියට මේ වගේ ප්‍රශ්නයක් නේ. විනාඩි 221ක් පුහුණු වෙන්නේ කීවෙනිදාද? ඒ වගේ ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ 221 කියන්නේ කීවෙනි පදයේද කියලායි අහන්නේ. වෙනසකට තියෙන්නේ මේක අහන්නේ 221කට වඩා වැඩියෙන් පුහුණු වෙන්නේ කවද? වෙනදට අහන්නේ ඇය විනාඩි 221ක් පුහුණු වීම වල යෙදෙන්නේ කවදාද? දැන් මේ බලන්න විනාඩි 105ක් පුහුණු වෙන්නේ පළවෙනි සතියේ. විනාඩි 119ක් පුහුණු වෙන්නේ දෙවෙනි සතියේ. විනාඩි 189ක් පුහුණු වෙන්නේ හත්වෙනි සතියේ. ඔය වගේ විනාඩි 121ක් පුහුණු වෙන්නේ කවදාද? ඒ කියන්නේ 221ක් කියලා කියන්නේ විනාඩි 221ක් පුහුණු වෙන්නේ කවදාද කියලා අහන්නේ. 221 කියලා කියන්නේ මේ සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද කියලයි අහන්නේ හරිනම්. හැබැයි මේකේ චූටි වෙනසක් එක්ක දීලා තියෙන්නේ මෙයා විනාඩි 221කට වඩා වැඩියෙන් පුහුණු වෙන්නේ කවද්ද කියලා. පොඩි වෙනසක් එක්ක මම මේක ලියනවා, පටල ගන්න එපා, පොඩ්ඩක් අහන්න. මෙන්න බලන්න වැඩ. ඔයාලා අංක 3 TN සූත්‍රෙමද අපි පදේ දීලා යා කීවෙනි පදෙ දික්ක හොයන්න අපි TN සූත්‍රෙමයි නේද? මම ඒකම ලියනවා. TN සමානයි A ධන N ඍණ එක වතාවක් D. දැන් TN වෙනුවට මම දාන 220. හැබැයි අපිට සමාන ලකුණු වෙනුවට මෙතනදී පාවිච්චි කරන්න සිද්ධ වෙන මෙන්න මේ ලකුණු. ඇයි? අපිට කියන්නේ TN කගේ 220කට වඩා විශාල වෙන්නේ කවද්ද කියලා අයියා. නැත්තම් මම ඕක මෙහෙමම යන්න ඔයාල පස්සේ මම තර්කේ කියලා දෙන්නම්කෝ. මෙන්න මෙහෙමම යමු. 220ක වෙන්නේ කවද්ද කියලා හොයමුකෝ. 220 කියන්නේ කවද්ද කියලා බලමු. TN සූත්‍රය TN වලට 220ක දානවා.
සමානයි ඒ වෙනුවට පළමු පදේ 105යි ධන එන් දන්නේ නැහැ අපි හොයන්නේ 221ක් යන්නේ කොහොම වෙන්නේ කවද්ද කියලා එන් දන්නේ නැහැ ඍණේ එකවත් ආව d කියන්නේ පදාතර වෙනස තුනේ පදාතර වෙනස 1000යි සුළු කරලා අපි එන් ගමු 21 221 සමානයි 105 ධන වරහන් ඉවත් කරන 14 එන් කින් වැඩි කරා 14යි එන් ඍණ 14 වරක් එක 14යි දැන් 221 සමානයි 14යි එන් ඉස්සරහට ගන්න ඕනේ 105 න් 14ක් ගියාම 91යි right දැන් 91 මෙහෙටම 14යි එන් තනි කරගන්න දරන 221 අඩු කිරීම 91 සමානයි 14යි එන් හරි තර 221 න් 90 221 න් 91 අඩු කරා 0.13 න් නම් 12යි නේද මෙතන 3යි 1යි 130යි නේ හරි නේද බං 130යි 91යි 1යි 2යි उत्तर ඉතිරි වෙනවා පුතේ තව 4ක් දශම කිත් කියලා බිඳුවක් ගන්නවා 42යි 428යි ඉතුරු වෙනවා තව 12ක් 120ට 14 ඒවත් කියනවා අපි ගත්තොත් මෙතන නම් 9 යන 8 කොහොම යනවා උත්තරේ එනවා 9.28යි කියනවා දැන් දශම අගයක් එන්නේ එන්න දශම අගයක් එන්න විදිහක් නැහැ එන්න දශම අගයක් එන්න විදිහක් නැහැ පැහැදිලි ඒක එයි එන් කියන්නේ පදයක් නේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ එහෙම තියෙනවා මිසක් කවදාවත් 9.28 වෙනි පදේ කියලා එකක් නැහැ පුතේ. පැහැදිලිද කියලා මේ? අපි දැන් මේ හොයාගෙන ගියේ කිලෝමීටර් 200 sorry විනාඩි 221ක් පුහුණු වීම වල යෙදෙන කීවෙනි සතියේද කියලායි හොයාගෙන ගියේ. එන් 221 කියලා කියන්නේ කීවෙනි පදේද කියලායි හොයාගෙන ගියේ. එතකොට ඔහොම හොයාගෙන යනකොට 221 කියන්නේ 9.28 වෙනි පදේ. එහෙම පදයක් තියෙන විදිහක් නැහැ අපිට ලැබෙන්න විදිහක් නැහැ අපිට ඇයි ඒ පදයක් කියන්නේ පළවෙනි පදේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය ඉන්නව මිස 9.28 වෙනියක් ඉන්නවද ඉන්නේ නැහැ එහෙනම් වෙන්න බැරි උත්තරයක් ආවේ ඇයි අපිට අපි මේ 221 කියලා කියන්නේ කීවෙනි පදෙද කියලා හොයාගෙන ගිය නිසා හැබැයි අපිට ගාන එහෙම එකක් කියන්නේ නැහැ ගානේ කියන්නේ මොකද්ද මෙයා පුහුණු වීම වල යෙදෙන කාලය 221 කට වඩා වැඩි වෙන්නේ කීවෙනි සතියේදී කියලා හොයන්නේ. එතකොට අපි මේ හෙළුවේ 221 පුහුණු වෙන්නේ කවද? 9.28 කියලා ආවේ. එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම තර්කයක්. එන් සඳහා දශම අගයක් ලැබිය නොහැකි. තවද මට මේ තර්කය අවශ්‍යත් නැහැ මේ තර්කය අවශ්‍යත් නැහැ අපිට දැන් දශමාගයක් ආවනේ හරි මම මෙහෙම ලියන යටින් තර්ක මෙන්න මෙහෙම තර්කයක් තියෙනවා හරිද දුවන දුර එහෙනම් TNG අගේ විශාල වෙන්න ඕනේ 221කට වඩා නිසා n සමානයි 10යි ඔන්න ඔබ ගත්තේ ඒ කියන්නේ TNG අගේ විනාඩි 221කට වඩා වැඩි වෙන්න ඕන නිසා දැන් මේ අපි හෙව්වේ විනාඩි 221ක් පුහුණු වෙන්නේ කවදද කියලා නේ මෙයා විනාඩි 221ක් පුහුණු වෙන්නේ 9.28 වෙනි දවසේ හැබැයි අපිට කියන්නේ විනාඩි 221කට වඩා වැඩියෙන් පුහුණු වෙන්නේ කවද්ද කියලා එතකොට පුතේ මේ 9.28 වෙනි සතියේ ගත්තට පස්සේ එදානම් මෙයා විනාඩි 221ක් පුහුණු වෙවල යෙදෙන්නේ 9.28 වෙනි සතියේ නම් එහෙම සතියක් නැහැ. ඒ සතියේ නම් මෙයා හරියටම විනාඩි 221ක් පුහුණු වීම වල යෙදෙන්නේ විනාඩි 221කට වඩා වැඩියෙන් පුහුණු වීම වල යෙදෙන්න පටන් ගන්න කිවිණ සතියේ 10 වෙනි සතියේ. නැත්තම් මෙහෙම හදන්න 9.28 කියලා කියන්නේ කිවිණ සතියේට ආйти වෙන්නේ 10 වෙනි සතියටයි. 9.28 කියන සතිය ආйти වෙන්නේ කිවිණ සතියේට 10 වෙනි සතියට. හැබැයි පුතෝ මේ තර්කය ලියන්න ඕන අනිවාර්යයි. නැත්තම් මේක වැරද්දක් වෙනවා මොකද අපි මේතර අසමාන ලකුණු දාගරයි හදන්නේ මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනෙ හින්දායි පුතේ මම මේ විදිහට වැඩක් කරගෙන ගියේ අවසානයේදී මම මේ තර්කය දැම්මා
තියෙන්නේ යගේ අනිවාර්යෙන්ම විශාල වෙන්න ඕනේ 221කට වඩා ඉතින් විශාල වෙන්න ඕනේ 221කට වඩා ඒකෙන් හින්දා අනිවාර්යෙන් එන්ජි යගේ 10ක් වෙන්න ඕනේ මොකද එන්ට දශම අගයක් ගන්න බැරි නිසා මම ඒකත් කියන්න එන් සඳහා දශම අගයක් ලැබිය නොහැක මම ඒකත් කියන්න ඒක හින්දා එන්ජි යගේ අනිවාර්යෙන්ම TN ගගේ 221කටත් වඩා විශාල වෙන්න ඕනේ එක තර්කයක් ඒ නිසා දශමාගයක් ලැබෙන්නත් බෑ අනිත් තර්කයක අනිවාර්යෙන්ම N ගගේ 10ක් වෙනවා එම නිසා N සමානයි 10 කියලා මම කියනවා ඒ කියන්නේ දැන් අපිට ආවේ විනාඩි 221ක් පුහුණු වෙන්නේ 9.28යි 8 වෙනි සතිය කියලා එහෙම සතියක් තියෙන විදිහක් නෑ එහෙනම් 221 කියන්නේ 9.28 නම් 221කට වඩා වැඩිය පුහුණු වෙන පටන් ගන්න 9.28ට පස්සේ තියෙන සතිය අපි කියන්නේ 10 වෙනි සතිය කියලා ඒ සතිය නම් තමයි දහය අද 10 කට එකතු ගන්න ඕනේ දෙය කියන්නේ 10 බෙදීම දෙක වතාවක් 2යි ඒ පළමු පදයේ පුතේ 105යි ධන n කියන්නේ 10 ඍණ එක වතාවක් d පද අතර වෙනස 14යි සුළු කරමු 10 දෙකෙන් බෙදුවම 5යි 105 දෙකින් වැඩි කරාම 210යි ධන 10 එකක් ගියව 9යි ඒක වැඩි වෙන්න ඕනේ 14යි දැන් එනවා 5 වතාවක් 210 ධන 9 වරක් 4 36යි 6 දාන 3ක් ඉතුරු 126යි මේනෝ පහවතාවා 126 210 එකතු කරාම 336යි හරිනේ 6යි 3යි 336 පහෙන් වැඩි කරන උත්තරේ පසර 8යි 30 බිඳුව 3ක් ඉදිරි පසර 3 15යි 3 18ක් ඉදිරි පසර 3 15 එකයි 16 ඔන්න තියෙනවා එහෙනම් මෙයා සති 10ක් තුල පුහුණුවීම් වල යෙදෙන මුළු කාලය විනාඩි 1680යි සති 10ක් තුල පුහුණුවීම් වල යෙදෙන මුළු කාලය විනාඩි 1680යි ඔය තියෙන උදේ 2019 ඕලවල් පේපර් එකේ සමාන්තර ෂෙන් කොටසට අදාළ ගැටලුව මේක අවසානයේ තව තියෙනවා මේ වේගය සම්බන්ධ කාලයක් ඇය එසේ ඇවිද යන මධ්‍යක වේගය පැයට කිලෝමීටර් 6යි නම් මෙම කාලෙදී ඇය ඇවිද යන මුළු දුර යන්නේ කියලා මම ඒක දැනට මෙතන අදන්න යන්නේ නැහැ මොකද ඒක දුර කාල සම්බන්ධ ගැටලුවක් නේද මම මේකෙන් ඒක ලකුණු දෙකක වගේ ගැටලුවක් හොඳේ මේකේ මම සමාන්තර ශ්‍රේණි වලට අදාළ ටික විතරක් කුළුප් වල අරගන්න මෙන්න මේ විදිහට අපි 2019 ඔලළු විභාගේ සමාන්තර ශ්‍රේණි ඇතින්නේ මතක තියාගන්න මේ ගාන මේ විදිහට හදද්දි මේ තර්කයේ අනිවාර්යෙන්ම දාන්න ඕන වාර හරි අපි මේක සමානයි කියලා දාලා හදන්නේ එන් සඳහා දශමගයක් වෙන්නත් බෑ අනිත් එක TN ගේ උත්තරේ 221කට වඩා වැඩි වෙන්නත් ඕනි ඒ තර්කයේ ලියලා තමයි අපි මේකේ එන් ගේ 10 කියලා හදා ගන්න 2019 ඕලවල් පේපර් එකේ ගැටලුව